Good morning, lawyer Mahatru. Good morning. Dostara Mahatru, dinnatai, harshinonatai. Thank you, uncle. කතාවක් තියෙනවානේ ලෝයෙට බොරු කරොත් අඩි 6ක් උඩින් ඉන්නවා කියලා. අන්න එහෙනම් අපි වෙලාවටම ආවා. ඇයි පුතා තව කතාවක් තියෙනවානේ ડોක්ටර්ට බොරු කරොත් ඉන්න වෙන්නේ අඩි 6ක් යට කියලා. කලබල වෙන්න එපා කවුරුවත්. ලෝයෙලයි ડોක්ටර්ලයි දැන් නෑ වෙන නියන්නේ. නේද අන්සි? එන්නකෝ. හරි. මං ඔයාගේ සඳුගේ එෆයා එක දැනගත්ත වෙලාවේ මොකද කරේ? ඔය දෙන්නව බේරගත්තා. ඒත් ඔයා මගේ ගිම්හාන්ගේ එෆයා එක දැනගත්ත වෙලාවේ මොකද කරේ? ඔයා ගිහිල්ලා එයාගේ නහය කැඩුවා. තේරුම් ගන්නයි. ආදරේ කියන්නේ මේකට. මිනි බෑන් කාර්යයක් කියන්නේ ගෙදර වැඩකාරීට වඩා ඉහළ රස්සාවක්. එයා තින් බැලුවම ඔයාගේ නංගි වර්ෂ ආදරය කරන කෙනාට ඔයා ආදරය කරන කෙනාට වඩා සුදුසුකම් තියෙනවා. කිව්වා මහල මේක ඇඳගන්නේ කොමලයා? ඇඳලා. දිමා මේක ක්ලැරන්ස් ගේ නොටේෂන්ස් කො? මම සින්දු තෝරගන්නකොට වැඩි ලව සින්දු තෝරගන්න එපා. ඇයි? නැත්තම් මෝ සින්දු මැදදී සිග් ගහයි. ලොකෝ මාර කතාවක් නේ කියන්නේ. මේ පිටිමට ගිහිල්ලා ලව් සින්දු කියන්නේ නැතුව මල පොත කියවන්නේ. ඇයි බෝ? මුන්ට මඤ්ඤං අංකල්. අංකල්ට තියෙන මීටරේ මුන්ට නෑ. මඤ්ඤං තමයි. හැබැයි ඔන්න මම එකක් කියනවා. සින්දුව මැද්දේදී පිස්සු කෙලිය කියලා මට අනම්මලන් කියන්න එපා හරිද? මං ඉන්නේ channel loud බං. මේ එක්ක ගිම්මහන් පුතාට බල කරන්න එපා කොල්ලනේ. මේ ලව් කෑල්ල අප්සෙට් වෙනවා කියන හරියට ඉතින් රූල කැඩිච්ච උරුවක් වගේ තමයි. දැන් උතර මල්ලි යන්නේ නැතුව තාත්තද ගිටාර් එක ගහන්නේ. හැබැයි ඉතින් උඹලා ඔච්චරම බල කරනවා නම් මං එන්නම්. හැබැයි මං ගහන්නේ ට්‍රම්පට් කෑල්ල. හා. දැන් උඩ අංකල් හදන්නේ සමීරගේ අක්කගේ වෙඩින් එක මල ගෙදරක් කරන්නද? අනේ අංකල් මේ ඉන්නවද පොඩක් පැත්තකට වෙලා? මේ ඔය ටී-ෂර්ට් කැල්ල දාගනින්කෝ. නිකන් මේ නයා මැරිච්ච අහිකුන්ට කෑ වගේ ඉඳපා බං. පුතාලා. වෙඩිමින් උඹලා හොයනවද කොහෙද? පපු ඉස්සරහට දාලා බය නැතුව කියපල්ලා. අපි ලෑස්ටි වාහන කැල්ලක් කවන්න කියලා. බඩුනික බඩුව ගන්න. මල්මි. ඇයි සමීරය නෙමෙයි? අර මහසෝනා. ඒ සිටිජය උන බොරයක් දාන්න දන්නේ නැහැ පාර. ඔව් 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 පුතේ මේ මංගල ගමනක් යන්න ලෑස්තිලා ඔය වසවර්ධියට කතා කරන්න එපා. ඔව් බං ඔන්න කට් කරලා දාපන්. සුරා මට වෙන මොනවා නැති වෙන්නද බං. මේ පාර සිටිජයා ගේමට ආවොත් මම මරාගෙන මැරෙනවා. අනේ පුතේ. හලෝ සිටිජ මොනවද වෙන්න ඕනේ? කිමන් මේ වෙලාවේ තමුසර හොයාගන්න පුළුවන් හොඳම වාහනේ මොකද්ද? හොඳට නරකට දෙකටම තියෙන්නේ මගේ පුටාරේ විතරයි. අපි රේසින් කාර් නෑ. ඕක හොඳටම මදියයි සින්. අඩුම ගානේ 3 wheel එකක්වත්. ක්ෂණික වෝනේ. වෑන් එකක් තියෙනවා. තව හර්ස් එකකුත් ඕනේද? ඕන බම්බුවක් අරන් එනවායි සේ අපේ ගේට්ටුව ළඟට ටක් ගාලා. ගේට්ටු ළඟට ඇවිත් වෑන් එක හරවලා මට රින්ග් කට් එකක් දෙනවා. ඕකේ? දැම්මම. හෙලෝ. හෙලෝ. Thank you.
මහත්තයට විතරක් නෙමෙයි බබෝ. මේ ගිම්හානය සදාකාලීනික ගිම්හානය. වැසි දෙවිඳු ආරක්ෂා කරන හැමදාටම. චුට්ටක් ඉවසන්න වර්ෂා. අද මාව බන්දල දෙනවා නෙමෙයිනේ. යාලා අදම සේරම තීරණය කරගනි. සඳු අර බැල්කනියකින් පැන්නොත් මැරෙයිද? වර්ෂා එතකොට මටයි ගිම්හන්ට මේ ආත්මේ නැතත් ලබන ආත්මේ හරි එකතු වෙන්න පුළුවන්. අපි දෙන්නටත් ඉතුරු වෙලා තියෙන්නේ අර වර්ල්ඩ් සෙන් එකෙන් පැනපු කපල් එකට තිබ්බ උත්තරේම තමයි. අංකල් දැන් සාගර අයියා ෆිසියෝതെරපි කරන්නේ නැද්ද? ෆිසියෝതെරපි නෙවෙයි. සාගරට ජීවිතේත් එපා වෙලා ආපහු ලංකාවට ආවේ. ඔය ඇක්සිඩන්ට් එකේ හින්දා. දැන් නම් මිනිහට ජීවිතේ ආපහු වුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කතා කර කර ඉඳද්දි තමයි මේ වර්ෂාව පේලි පැන්නේ. කොහොමත් ඉතින් අයියලට වැඩිය නංගිලා ඉස්සර වෙනවනේ නැද්ද හර්ෂි? අනිත් එක ඉතින් අද මාතෘකාව සාගර නෙමෙයිනේ අපේ වර්ෂණේ. කොයි ඉතින් තාම අපි මනමාලි දැක්කවත් නැහනේ. ඒ ගැන කතා කරන්න. ආ. දන්නේ නැද්ද ඉතින් මේගොල්ලෝ ලෑස්ති වෙන්න ගියාම? අද ඉතින් විශේෂයිනේ මනමාලිනේ. ගොය වැටෙන කඳුළු නවත්තන්න වෙලාව හරි. සඳ සඳ වගේ දන්නේ අර වාහනේ අරෝගෙනම ඉන්න කිව්වේ. මම මේ කල්පනා කරේ උන් ගේමට එහෙම ආවොත් අපිට තියෙන අතපය විතරයි. අතපය අරනවා අපේ සහෝදරගම තියෙන්නේ. ඒ හොඳටම ඇති. වර්ෂා යන්න නංගි. ඔයා ඔයාගේ ජීවිතේ වහගෙන යන්න. ඔයාගේ ආදරේ වෙනුවෙන් මට කරන්න පුළුවන් එච්චරයි. කිම්හන් කවදාවත් මගේ නංගි වඩවන්න එපා. කවදාවත් මම මගේ වර්ෂාව වඳවන්නේ නැහැයි. කවමදාකවත්. යන්නේ නංගි. තව පරක්කු තඳන්න නෙවෙයි. යන්න. යමස්. ඔයා මේ ලෝකෙ ඉන්න හොඳම අය සිටජයි.
ඇයි මං මේ ලෝකේ හොඳම බොයෆ්‍රෙන්ඩ් නෙමෙයිද? වර්ෂා වර්ෂා කොහොමද ළමයි? සඳු කොහෙද ගියාද? වර්ෂා චංචල කෝ අපේ වර්ෂා පල්ලෙහාට එන්නේ නැද්ද? එන්න වර්ෂා කෙනෙක් ඉන්න පැරොඩි. ඇයි මොකද වෙලා තින්නේ යා? අර 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 අතන වෑන් එකක් තිබ්ලි ඉකිලිලා වගේ ගියා. අනේ රොබි අපේ දුව අනේ රොබි සඳ සඳ වාගේ තමයි බං දවසටවත් පුතයා අර කතාවක් දිනවනේ බං තාත්තා කළදී නොකරන පුතා නොටිගේ පුතා කියලා. හරි හරි අපි ඒක ඔක්කොම කෙස් ගන්න බලා ගන්නම්. අයියන්ට දිනවනේ හරෝපා වෑන් එක මේ පැත්තට බලලා නැතුව. අපි නම් ඉන්නවා. හරි හරි හරි. අංකල් මොකද? ඈ? අවුලක්ද? අවුලක් නෙමේ බං පවුලක් ගිම්මානේ පවුලක් වෙලා. ඕ මේ මරාගෙන මැරෙන සයිස් එකේ අතවනවන ගිහ එක අන්න ලෝයර් කාර් එක දුව පන්න කෙනෙනවලු බං නෑ ඔව් ෂේ බලාගෙන ගියාම සික ගහලා බකතපස් වගේ හිටියට රජ වැඩකාරෙන් නේ අංකල් නේද නැතන් කුල්ලු ගහේ කටුක ඇල්ලා ආයි මොකට පොලිෂ් කරන්නද ආ දැන් අංකල් හදන්නේ අමරා ආන්ටිව උස්සන් ආපු එකත් මේ වගේ ගේමක් කියලා කියන්නද නැතුව පුතාය නැත් අත ගිය පාරේ අනේ අංගල් මෙන් නිකන් ඉන්න අංකල් අමරාන්ටි හිටි අර එහාවත් එනේ හය කෑල්ල වත්තේ ඉඳන් මේ සුරපුර වත්තට ගෑණියෙක් අරන් එනවා කියන්නේ මේ නිකන් ටොයිලට් එකට වතුර බාල්දියක් අරගෙන යනවා වගේ වැඩක් නේ අංකල් මේ කට කට පරිස්සම් කරගනේ නෑ නෑ අංකල් ඉතින් දැන් බලන්න අපේ ගිමා දුන්න ගේම අර මේ එක්ටම් ගෙදර හිටියේ මේ අර උම්මා චිත්‍රා උම්මා උම්මා නෙමෙයි අකෝ උම්මාද චිත්‍රා උම්මාද චිත්‍රා උම්මා අපිට හැමදෙස්සෙම උම්මා ඔව් මේ උම්මාද චිත්‍රා උම්මාද චිත්‍රා ඉතින් අංකල් මේ අංකල් දීපු ගේමයි අපේ ගිමා දීපු රජ ගේමයි එක ලෙවල් එකට දාලා අපේ ගිමාට අපහාස කරන්න එපා අංකල් මේ බූරෝ නිකන් ලොකු ටෝක් දෙන්නේ නැතුව අර සමීරගේ අක්කගේ වෙඩින් එකට ඇවිල්ලා ඉන්නව නේද කසාද බඳන්ද මේ රෙජිස්ටර් කෙනෙක් අනේ රෙජිස්ටර් එකක් වරෙන් ඇස් එක බඳලා හරි කමන්නේ අපේ කොල්ලා කෙල්ලව අරගෙන ආවම රෙජිස්ටර් ඉස්සරහා නීතියෙන් අමුණලා දානවා. ඊට පස්සේ ලෝයර් කාර්යය නෙවෙයි මහරජුරුවාවත් ගලුණ බුරු. ඒත් අංකල් එතන මේ රෙජිස්ට්‍රේෂන් පාර තාම ඉවරද දන්නේ නැ නේ. මේ ඒ වැඩ කෑල්ලට වැඩිය ලොකු ඉනේ බං. මේ වැඩ කෑල්ල ඒක කැන්දන් යාම. මේක ඇවිල්ලා පන්නන් ගීමක්. දෙරවල් උඹ ගිහලා ඉක්කරමරි ඉක්කරමරි පල් ආ මේ පුතේ තව එකක් දෙනවා අර මේසේ දිනවනේ නේද මේසේ පොඩ්ඩක් මෙතනින් කුස්සලා එලියෙන් තියලා බලන්න මගේ හොඳ පුතේ ආවගේ මේ අංකල් ඒක රෙජිස්ටර් වුණා නෑ නෑ උඹ මේසේ දිනලා බලයන්කෝ මොකද දන්නවද මේසේ මෙතනින් තියලා ආ ඉටි දෙද්දක් දාලා මල් වාස් එකක් තියලා ගත්තාම තමයි මේක මේ ඉටිකිරිස් මංගල්‍යයක් බවට පත් වෙන්නේ ඒක තේ ඉබට තේරෙන්නේ නැද්ද ඒ කියන්නේ මේ මෙතනදි ඉටිකිරිස් මගල ඔව් ඔව් මෙතන තමයි අන්දස්ම අංකල් කපල ගෙනවා වගේ මොකද කියපු ගමම එනවනේ හා පිටරි පොන්ට කොහමද හෙලිකොප්ටර් එකෙන් පලේ 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 උඹ පලේ උවි කොහෙද යන්නේ මෙහෙ පලේ යන්න අංකල් අංකල් මේ සෝරි මේ ගිමාගේ මනමාලි නෙමෙයි එන්නේ මේ අංකල්ගේ මනමාලි අමරා මනමාලි හුටා මල් හත්තිලා උවි මේ යෝදිත් මේ වෙලාවේ මෙතනට කඩා එන්න වෙන්නුල අයියෝ ආ අමරා මයි ඩාලික් ස්වීට් හාට් හයි මයි ඩාලින් සුදු වෙලා ඩාලික්
මොකද මේ තාමත් කුලී ගෙවල් වලට වෙලා? කොමනුසේ හැදුවයි කියපු ගේ? මදයි? මම අවුරුදු 4ක් තිස්සේ කඹුරලක් කඹුරලා යපු සල්ලි වලින් මොනවද කළේ? මේ අම්මලා මේ අංකල් රෙජිස්ටර් වගේ එන්නද? ඔබ ගෙදෙන් ගෙදෙන් අරුගේ මගුල රෙජිස්ටර් කරන්න ඉස්සෙල්ලා මගේ මරණ රෙජිස්ටර් කරන්න වෙයි යන් වරෙන්. අලන්නේ බව්ග. සිටිජ කොණංගි. රොබි. අර පිට මිනිස්සුත් ඉන්නවා. ඇයි? මනමාලයා බලන්න ආව නැද්ද? ආව නම් ඔයගෙන් ආනවද? කවුදර වෑන් එක ඇවිල්ලා ගියේ? හ්ම්? කියනවා. සඳු. මේ අම්මේ කිම්හානේ ඉඩෝරේ නිවන්න පුළුවන් වර්ෂාවට විතරයි. අපි වර්ෂාව අයිතිකාරයට බාර දුන්නා. කිම්හානේට. නෝ. ඒක හොඳයි මට පීයේ ගන්න නම්. රොබින්. රොබින් මොකද්ද කලබලේ? නෑ මේ පොඩි ප්‍රශ්නයක්. ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. අපේ දුව පැනලා ගිහින්. ඇල්ල ගිහිල්ලා වර්ෂා දුව? ඔව්. අපි මුලින්ම ඕගලන්ගෙන් සමාව ගන්න ඕනේ. අපි ඕගලන්ට ලොකු බොරුවක් කළා. අයියෝ චංචල මොනවද ඔයාලා මේ? අම්මා අංකල් අපෙන් පස්සේ සමාව ගත්ත හැටි. අංකල් එක්මන් නොවුනොත් එක්ස්කියුස් එකක් නැති වෙනවා. සහතික ඇත්ත පුතා. සාගර! සාගර! යම්මාතේ සෞදියේ දහදුක් විඳලා කඹුරලා කඹුරලා මං ඇවිපු සල්ලි වලින් හැදුවයි කියපු ගේ කොමිනියෝ ආ ගරාජ් එකක් හැදුවා කිව්වා. ඒක ටයිල් ඇල්ලුවක් වමට ඒක ටයිල් කෑල්ලක් පෙන්නනද? ඒක වැලි කැටයක් පෙන්නනද? ගේ හැදුවද? කෝ තමුසේ මට ටෙලිෆෝන් එකෙන් පෙන්නපු හීන මාලිගාව කෝ ආ කතා කරරෝ කතා කරරෝ මේක අමර මේ අර ප්ලෑන් එක මේ පාස් කරගන්න මේ ප්ලෑන් ඔයාට කියන්න බැරිුණානේ මේ අද අපේ මේ ගිම්මාන් මේ ඔව් මට පේනවා තම්ස ගහපු ප්ලෑන් එක මොකද්ද කියලා. අනේ මම තවුණානේ. මම ඇහැක් පියා ගන්න නැතුව දුක් විඳලා කඹුරලා කඹුරලා මීමෙක් වගේ හම්බ කරපු සල්ලි ටික තම්ස මොකද කළේ? ඔයා දන්නවනේ ඒ අමර මේ පෞගේ දවසල තිබිච්ච මේ ලෝක ආර්ථික අවපාතයේ හමුවේ ඒ සේරම කුඩේ කුඩු. ඔයාට කියන්න බැරිුණානේ අමර. අද අපේ මේ ගිම්මාන් මේ අරගෙන එනවලු මේ. අරගෙන එනවා ගිල බහකුප්පියා. මට දුක මගේ කොල්ලෝ දෙන්න ගැන. දුක? පිස්සුද? ඌ අද තවුතිසාවේ. මම මේක තවුතිසාවක් කරන්න තමයි දහ දුක් වින්දේ. ඒ තමුස මේක අපායක් කළා. දැන් ඉතින් සිද්ධ වෙන්නේ මටයි මගේ කොල්ලෝ දෙන්නටයි වහ ටිකක් බොන්න. වහ? පිස්සු කතා කරනවද? වහ නෙමෙයි. අද අපි බොන්නේ අමෘතේ. ඔව් අමෘතේ. මේ අමර එන්නකෝ මං කියන්නද මේෂ පොඩ්ඩක් අල්ලන්නකෝ. නෑ නෑ මං තමුසේ කියන්නේ.